2023 PSL එහෙම නැත්නම් පාකිස්තාන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ප්ලේයර් ඩ්‍රාෆ්ට් එක යෙදිනේදී නිමවට පත් වෙනවා. ඉතින් මේකෙදී අපි දැක්ක ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දෙදෙනෙක් මේ සඳහා සුදුසුකම් ලැබුණා. ඒ තමා වනිදු හසරංග සහ භානුක රාජපක්ෂ. ඉතින් භානුක රාජපක්ෂ ගැන කතා කරොත් එහෙම භානුක රාජපක්ෂ පේෂවර් සල්මි කියන කණ්ඩායම තමා තොරකතේ. මේ සල්මි කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙක් තමා මේ කෝචින් ස්ටාෆ් එකේ ඉන්සමාමුල් හක් යන හිටපු ශ්‍රේෂ්ඨ පකිස්තාන ක්‍රීඩකයෙක් නායකයෙක් තමයි ඉන්සමමුල්ලා කියන්නේ. ඉතින් ඔහුගෙන් අහනවා මේ අපි දැකපු දේ තමයි පකිස්තාන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ මේ ඩ්‍රාෆ්ට් එකේ පොඩ්ඩක් වෙනස් අනිත්‍යවට වඩා. මොකද දැන් අපි IPL එකේ වගේ ගත්තොත් එහෙම ප්ලේයර්ව ගත්තා එතනින් ඉවරයි. ගාඩ ඊළඟ එකට යනවා. ඉතින් හැබැයි මේ PSL තරගාවලියේ මේ ඩ්‍රාෆ්ට් එකේ අපි දැක්ක දේ තමයි ප්ලේයර් කෙනෙක් ගත්තට පස්සේ නිවේදිකාව ඒ ගන්න කණ්ඩායමෙන් ඔහු ගැන විස්තර අහනවා. ඇයි ඔහු ගත්තේ ඒ වගේ ප්‍රශ්න අහනවා. ඉතින් ඒ ගැන අහනවා ඉන්සමමුල්ලාගේ භානුක රාජපක්ෂ ගන්න හේතුව. ඉතින් එතෙන්ද ඉන්සමමුල්ලා කියන එක දෙයක් තමයි භානුක රාජපක්ෂ කියන්නේ අද ලෝකේ ඉන්න හොඳම හිටර් කෙනෙක්. හොඳ ස්ට්‍රයික් රේට් එකක් තියෙන භානුක රාජපක්ෂට මිඩල් ඕඩ් එකේ ඇවිල්ලා ආව ගමන් ලකුණු රැස් කරන්න පුළුවන් කියලා ඉන්සමම් කියන තේ ඒක එක්තරා හේතුවක් කියලා කියනවා භානුක රාජපක්ෂව තෝරා ගන්න. ඉතින් ඒ වගේම එතෙන්ද තවත් මතක් කරනවා භානුක රාජපක්ෂ පකිස්තානයට එරෙහිව ලබා ගත්තේ ඉනිම විශේෂයෙන්ම ආසියානු කුසලන අවසාන මහා තරගයේදී මුළු ශ්‍රී ලංකා කණ්ඩායම කඩා බිඳ වැටලා තියෙන වෙලාව ලකුණු 58ට කඩලු 5ක් දෙවල ගිය වෙලාවේ භානුක සහ වනිදු තමයි ඉනිම අරන් යන්නේ. ඉතින් භානුක තමයි ඉනිම අන්තිම වෙනකම් අරන් යන්නේ ලකුණු 76ට ලබා ගන්න භානුක. ඉතින් ඒත් එක්කම ලංකාවට ලොකු ලකුණු සංග්‍රහයක් යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් පකිස්තානට මතකයි. ඉතින් මේවා තමයි හේතු භානුක රාජපක්ෂව තෝරා ගන්න මේ කණ්ඩායමට. ඉතින් අපි දැක්කා මේ සමාජ මාධ්‍යයේ මේ වුණකට දාල් දෙනවා. දැන් අපි උදාහරණ ගත්තොත් එහෙම කුසල් මෙන්ඩිස් ඒගෙන් පැතුම් නිස්සංක වගේ ක්‍රීඩක ගත්තොත් එහෙම ඔවුන් ගොඩක් ලකුණු අතර ඉන්න. හැබැයි ඔවුන්ට සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවක් ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ ලීග් තරගවලදී. නමුත් භානුක කියන ශ්‍රේෂ්ඨ ක්‍රීඩකෙක් කතා දෙකක් නැහැ. හැබැයි අවසාන තරග වල දැක්කොත් එහෙම ලොකු පර්ෆෝමන්ස් එකක් නැහැ. ඉතින් ඒත් ඔහුට මේ වගේ අවස්ථාව ලැබෙන්නේ මේ සමහර කට්ටිය හාස්‍යජනක විදිහට දාලා තියෙනවා මේ පාස්ට ජෙරම්ගේ වැඩක්ද ඔහුගේ මේ මොකක් හරි මැජික් එකක්ද මේක එහෙම කියලා. ඉතින් ඒව තනිකර අර හාස්‍යජනක දේවල්. ඉතින් අපි දන්නවා ක්‍රීඩකෙක් තෝරන විශේෂයෙන්ම පකිස්තානයේ අපි ඔවුන්ගේ පෙන්නවා ඔවුන් ස්ටැට්ස් බලලා ගන්න හැම ප්ලේයර් කෙනෙක්ගේම ස්ටැට්ස් බලලා ගන්න. ඉතින් ඔවුන් දැනටමත් ඩේටා පාවිච්චි කරලා තමයි එහෙම කණ්ඩායම් තෝරන්නේ. ඒත් පකිස්තානයේ ටිකක් ඉදිරියෙන් ඉන්නවා. මොකද ශ්‍රී ලංකාවේ ෆ්‍රැන්චයිස් බේස් ක්‍රිකට් වල ඒ දේ වෙනවද කියන දේ ප්‍රශ්නාර්ථයක්. මොකද අපි දකිනවා සමහර වෙලාවට අක්කිල දනංජෝගේ ක්‍රීඩකයට කිසිම අවස්ථාවක් නැහැ. ඉතින් අක්කිල කියන්නේ දිගින් දිගටම ඩොමෙස්ටික් ක්‍රිකට් වල හොඳට කරපු ක්‍රීඩකයෙක්. ඉතින් අපි දැක්කා සමහර වෙලාවට දිමුත් කරුණාරත්නෝ ගේන්න හදනවා T20 තරඟ වල. දිමුත් කරුණාරත්නෝ T20 වලට අපි කියන්නේ දිමුත් කියන ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් කතා දෙන්න. හැබැයි ඔහු ගෙනාවේ නැහැ. ඔහු ගේන්න උත්සාහ කරා T20 තරඟ වලට. ඉතින් ඒක වැඩක් තියෙන දෙයක්ද ස්ටැට්ස් එකට සපෝට් කරනවාද කියලා හොයලා බලන්න වෙනවා. ඉතින් අපි බලමු භානුක රාජපක්ෂ සහ වනිදු හසරංග PSL තරඟ වලදී කොහොම perform කරයිද කියලා.